අපි ප්‍රවිෂ්ට වෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙනම අවධියකට. අද බැලුවොත් මං හිතන්නේ කාට හරි මේ පරිවර්තනයේ තව වැදගත් පැත්තක් බලන්න ඕන නම් චන්දට ඉදිරිපත් වෙන කණ්ඩායම් වල ලයිස්තුව දෙනවනේ අපිට. ඒ ලයිස්තුව බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇති වෙලා තියෙන ඒ පරිවර්තනයේ ස්වභාවය. දැන් ඒ ලයිස්තුවේ 1977ට පෙර ආරම්භ වෙච්ච එක දේශපාලන පක්ෂයක්වත් නැහැ. පරිණි මේක තියෙන නවසම සමාජ පක්ෂය කියන නම තියෙනවා. මම හිතන නවසම සමාජ පක්ෂයත් ඇති වුණේ 1977ට පස්සේ. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ බැලුවොත් කිසිම එකක් නැහැ ඉතින්. මේවා කවුද ඉන්නේ කියලා එහෙම තේරෙන්නේ නැහැ අපි. ජාතික ජන බලවේගයේ වගේ එහෙම කිව්වහම තේරෙනවා මිසක් සමගි ජන බලවේගයේ අනිත් ඒවා කවුද මේවා ඉන්නේ කියලා ඊට පස්සේ නම් බැලුවාම සමහර ලාවට නම් වලිනුත් තමයි අමාරුයි කියන්නේ. මේ කොයි පැත්තේද? ඒකේ මොකද ඒකේ ලකුණු දාලත් නැහැ. ඒතකොට මේ නම් වලත් ඒ ඉන්න ප්‍රධාන අපේ හිටපු පොලිටිකල් ප්ලේයර්ස්ලා. ඒ අය විශාල ප්‍රමාණයක් නැහැ. එතකොට මේවා තමයි අර බැලූ බැලමට පේන වෙනස්කම්. මේ අපි ඕනම දර්ශකයක් අනුව බැලුවොත් අපිට පේනවා මේ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙන්නේ මේ පරිවර්තනයෙන් එහාට යන්න. මම කැමති ප්‍රජාන්ත්‍රවාදී කියනට වැඩිය people centered politics. මේ ජනතා කේන්ද්‍රීය දේශපාලනයේ වැදගත් දෙයක් තමයි මේ සමාජ සම්මුතිය කියන එක. දැන් ලංකාවේ මේ සම්මුතිය ගොඩනැගුණු ආකාර අවදි කීපයක් තිබුණා. රාජපක්ෂ ක්‍රමයේ තමයි මේ ලංකාවේ මේ පක්ෂ යුගය අවසන් වුණාට පස්සේ ඒක සොලූෂන් එක විදිහට විසඳුම විදිහට ආපු එක. එතකොට ඒකත් බිඳ වැටුණා. මේවා බිඳ වැටිලා වෙන විදිහකක් ආවා. දැන් මේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ වෙන විදිහකක්. ඒ පක්ෂයේ සාපේක්ෂ වශයෙන් පොඩි පක්ෂයක්. නමුත් ඒක යටතේ හැදුනා යම්කිසි වෙනම එකක්. ඒකේට සමාජිකය කියලා එහෙම જાතියක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඡන්ද දීලා තියෙනවා යම්කිසි අර මේකේ තියෙන විදිහට යම්කිසි බලාපොරොත්තුවකට. මේක අමුතු තත්වයක්. මේ ජනයාගේ අපේක්ෂා නියෝජනය කිරීම කියන එකත් ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒකත් මං හිතන්නේ හරිනම් ජාතික ජන බලවේගයේ බිය විය යුතුයි Tamanට මේ ලැබුණු බලයට. මේක අමුතුම විදිහේ දේශපාලන තත්වයක්. ජනතාව පිබිදලා තියෙනවා. අන්න එතනදී තමයි මං හිතන්නේ මේ ඔය විශ්වීයත්වය පිළිබඳ ඒ අදහස ඇති වෙන්නේ. අපි බැලුවොත් දේශපාලනයේ මූලික ගැටලුව තමයි මං හිතන විදිහට අපි අපේ සාමූහික ජීවිතය සංවිධානය කරගන්නේ කෙසේද? ඔක තමයි මං දන්න විදිහට දේශපාලනයේ මූලික ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහ හැදුවේ තනියම ඒක කරන්න.